සෙංකඩගල නුවරට ගීතය හරහා අතිශය ජනප්‍රියත්වයට පත්වුණ ජනප්‍රිය ගායන ශිල්පී දිනේෂ් ගමගේ මේ දිනවල මලකඩකඩ ගීතය නිසා තවත් ජනප්‍රියත්වයට පත් වෙලා කොහොම නමුත් මේ දිනවල දිනේෂ් ගමගේ ගැන වෙනස්ම කතාවක් එළියට ඇවිත් තියෙන්නේ මලකඩකඩ ගීතයේ YouTube නැරඹුම් වාර මිලියන 9 පසු කරද්දීම ගීතයේ තනුව ඉංග්ලන්ඩ් රාණිකා හින්දි ගීතයේ කොපියක් කියලා හැමෝම කතා කරන්න පටන් අරගෙන ඉතින් පසුගිය දින රූපවාහිනී වැඩසටහනකදී දිනේෂ් කිව්වේ සෙංකඩගල නුවරට ගීතයේ තනුව ඇසුරෙන් මලකඩකඩ ගීතයට නව තනුව සැකසුව බවයි ඉතින් මේ සිදුවීම ගැන ගායන ශිල්පී වස්ති අනුෂ්ක පැවසුවේ මෙවන් කතාවක් උපුටා ගැනීමකි මගේ සින්දු ගොඩක් ඒවවල තනුව දිනේෂ් මල්ලිගේ ඒ සින්දු හැදුවේ අපි දෙන්නම එකතු වෙලා ඒව හැදෙන තැන්වලද මම හිටියා මිනිහා හැම වෙලේම අලුත් මෙලඩි දාන කෙනෙක් මම මිනිස්සු ලක්ෂ ගාණක් බලන වස්ති වීඩියෝවල ඩිරෙක්ටර් වස්ති වීඩියෝ එකක් ඇතුලේ තියෙන දෙබස් සිදුවීම් සියල්ලම පිටපතකට මුලින්ම රචනා කරන්නේ මම මේව නව නිර්මාණ නිසා මට හිතුණට ඒව මුලින්ම ඔලුවට ආවේ මට කියලා සමහර දේවල් මම අවුරුදු ගානකට කලින් එක්ස්පීරියන්ස් කරපුවා ඒත් ඒ සිතුවිලි ආපු විදියක් අමතක වෙලා යන තරමට දැන් ජීවිතයේ සිදුවීම් වැඩි නිසා මේක හෙන පියෝ කන්සෙප්ට් එකක් වගේ මට දැනෙනවා මේ සින්දුව දිනේෂ් මල්ලි කලින් අහලා තියෙනවා මට ඒක විශ්වාසයි ඒත් ඌට ඒක අහපු තැනක් වෙලාවක් ඔළුවේ නැහැ හැබැයි ඊටත් වඩා තව දෙයක් මට විශ්වාසයි ඕකට හැම සින්දුවක් කියලා ඌට මතක් වුණා නම් ඕක මීහරකෙක් වගේ ඒ සින්දුවේ මෙලඩි එක ආපු විදිය ප්‍රසිද්ධ මාධ්‍යයක ප්‍රකාශ කරලා පස්සේ රෙදි ගැලවෙනවා කියලා නොදන්න එකකුත් නෙමේ මොකද ඌ සහ මම දෙන්නම සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වෙච්ච මිනිස්සු ඔය වගේ ලොරිටෝක් දීලා තමන්ටම හානියක් කරගන්න තරම් දිනේෂ් මල්ලි බූරුවෙක් නෙමේ ඌට අමතක වුණා මේ වෙලාවේ මම දිනේෂ් ගමගේ වෙනුවෙන් පෙනී සිටිනවා ඌ වෙනුවෙන් මට සමාවෙන්න දැන් ගහන ගලක් මට ගහන්න